මේ රත්නපුර නිවිති කළ හොරහීන් ඇල්ල සුමන විද්‍යාලයයි. එහි පළමු ශ්‍රේණියේ සිසුන් අද වන විට සිය අධ්‍යාපන කටයුතුවල නිරත වන්නේ දිරාපත් වී කඩාවැටීමට ආසන්න වහලයක් සහිත මෙම පන්තිකාමරයේ සිටිමින්. මීට තෙමසකට පමණ පෙර මෙම පන්තිකාමරයේ වහලේ බාලකය කඩාවැටී ඇති අතර එය තවමත් රඳවා ඇත්තේ මුක්කු ආධාරයෙන්. මෙලෙස පන්තිකාමරවල පවතින අවදානම් සහගත බව නිසාම දරුවන් මේ වන විට ඉගෙනීම් කටයුතුවල නිරත වන්නේ පාසලේ මිදුලේ සිටයි. මෙහි ඇති අනෙක් පන්තිකාමරවල තත්ත්වයද මීට නොදවෙන්නේ නැහැ. මෙලෙස අවම පහසුකම් යටතේ සිය ජීවිත අවධානමේ තබමින් දරුවන්ට අධ්‍යාපනය හැදෑරීමට සිදුව ඇත්තේ ළඟම පාසල හොඳම පාසල ජාතික වැඩසටහන යටතේ මෙම පාසල සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 63කට අධික මුදලක් වෙන් කර ඇති පසුබිමකයි. අපිට රැබ්බ ඕනේ මේ ළඟම පාසල හොඳම පාසල කියලා කීමකට කිව්වට වැඩ නැහැ නේ. මේක තමයි ළඟම පාසල මැරෙන පාසල. මේ පිළිබඳව වගකිව යුත්තන් දැනුවත් කළද තවමත් ඔවුන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවට මව්පියන් චෝදනා කරනවා. අපි විදුහල්පතිතුමා කියන්න ඕනේ හැම තැනටම කිව්වා ඒ තම් මේ එකක් නැහැ. අපිට දැන් ගෙදර වුණා ඉන්න දුකයි ළමයි දාලා මෙතන ඉස්කෝලේ. අපිට කොයි වෙලෙත් මේ වහලේ කඩන් වැටේද? හරිම බයෙන් ඉන්නේ. අපි කියන්නේ මේ බලධාරින්ට මේ බල්ලා ඇස්කන් තියනවා නම් බලලා මේ ඉස්කෝලේ හදලා දෙන්නේ කියලා. මගේ විශ්වාසය මැක්සිස්.